අපි දන්නවා තුන්වෙනි තරගයේ දිනේ සහ හතරවෙනි දිනේ අයපත් කාලගුණයෙන් තරගයට බාධා එල්ල වුණා. මේ තරගයේ අවසාන දිනේදී මුල ඉඳන් වගේ අයපත් කාලගුණයෙන් බාධාවක් එල්ල වෙයි කියලා යම් කිසි ආකාරයක බයක් සැකයක් තිබුණා. මේම තියේදී ඔබට මොන අවස්ථාවකද තරගයේ අද දිනේදී ඔබ හිතුවේ මේ තරගය ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙයි කියලා? අපි කොමත් වැස ගැන බලබල තමයි ඉන්නේ. මොකද කොයි වෙලාවේ වෙයිද දන්නේ නැහැ. නමුත් බාබර් අසාම්ගේ විකට් එක ගියාට පස්සේ අපි දැනගත්තා කොමත් ඉතුරු ටිකට් අපිට අවුට් කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද බාබර් අසාම් තමයි එතන ඒගොල්ලෝගේ ඇන්කර් රෝල් එක ප්ලේ කරන්නේ. ඉතින් එයාගේ විකට් එක ගියත් එක්කම අපි හිතුවා කොහොම හරි වැස්ස එන්න කලින් අපිට වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. ප්‍රභාත්, ඔයා රිස්වාන්ට යවපු පන්දුව කොහ ගැන මොනවද ඔයාට කියන්න තියෙන්නේ? මොකද ඒක සාමාන්‍ය පිටතට දඟ කරන පන්දුවක් නෙමෙයි. ඔයා මොකද්ද ඒ පන්දුව යවුවේ, කොහොමද ඔයාගේ අදහස ගැන? ඒ පන්දු ඇත්තට මම දැම්මේ මේ ගොඩක් වෙලාවට මම ගොඩක් බෝල්ස් පන්දු යවව හිටියේ ක්‍රිස්ගේ පොඩ්ඩක් අයිනට ගිහිල්ලා. මම ඒ බෝල් එක දාද්දි මම ගොඩක් විකට් එක ළඟින් ඇවිල්ලා තමයි පන්දුව යොමු කරේ. ඉතින් එයා හිතුවේ මම ඒක එළියට දානකොට ගියවදිලා එළියට කැපෙයි කියලා. තමයි මම හිතන්නේ ඒක ඇතෑරි. ඒක මම දැම්මේ විකට් එක ළඟට ඇවිල්ලා කෙලින් තමයි පන්දු දැම්මේ ගොඩක්. ප්‍රභාත්, මේ දැන් මේ මැචස් දෙකම ඔයා විකට් කඩුණු 9යි කඩුණු 8යි අරන් තියෙනවා, කඩුණු 17ක් අරන් තියෙනවා. මේ තනතිල්ල කොහොමද මේ කියන්න පුළුවන්ද පළවෙනි මැච් එකයි මේ මැච් එකයි මොකද්ද වෙනස? පළවෙනි මැච් එකේ මේ මැච් එක ගත්තොත් මම හිතන්නේ තනතිරුව මේ තරගයේදී බැට්ස්මන්ලට ගොඩක් හෙල්ප්ෆුල් වුණා. මේ තරගයේදී අපි ඇත්තටම බෝල් කරද්දි ප්ලෑන් කරේ හැමතිස්සෙම එහා පැත්තේ අනිත් පැත්තේ රමේෂ් මෙන්ඩිස් හොඳට පන්දු යවුවා. අපි උත්සාහ කරේ හැමතිස්සෙම බැට්ස්මන්ට ඩොට් බෝල් ප්‍රෙෂර් එක ක්‍රියේට් කරන්න. මොකද අපි දන්නවා මේකේ කොයි වෙලාවෙ හරි බෝලේ කැරකෙන්න ගන්නවා කියලා. ඉතින් ඒ වෙලාව වෙනකන් අපිට තිබ්බේ බැට්ස්මන්ට ප්‍රෙෂර් එක දාගෙන එක පැත්තක හිර කරගෙන ඉන්න. මං හිතන්නේ දෙපැත්තෙන්ම අපි සෙකන්ඩ් ඉනිංස් එකේ ලන්ච් එකට අන්තිම පෑභාගේ ඉඳන් අපි හොඳටම අපේ කන්ට්‍රෝල් එකට ගත්ත මැච් එක. ප්‍රභාත්, තරඟ දෙකේදීම ඉතාමත් හොඳින් පන්දුයවලා. දැන් මං හිතන්නේ හිතපු නැති වෙලාවක ටෙස්පිටියට ඇවිල්ලා දැන් කඩුළු ලබාගෙන ඉතින් හොඳ විදියට තරඟාවලිය නිමා කරලා තරඟාවලිය වීරයක් වුණා. ප්‍රභාත්, පොඩ්ඩක් කියන්නකෝ ඔබගේ මේ ආපු ගමනේ. මේක මම හිතන්නේ ඔබට නම කියන සම්දිස්ථානයක් වෙනු. මේ වගේ දක්ෂතා අතරින් පළවෙනි තරඟයේ අවසන් කිරීම පිළිබඳ ඔබ මං හිතන්නේ ක්‍රිස්තුදේව විදුහලෙන් මාතරෙන් ඇවිල්ලා ලුම්බිනියට ඇවිල්ලා එතනින් කොළඹින් පටන් ගත්ත ගමන තමයි මේ. මොකද කියන්නේ මේ ගමන ගැන? ඇත්තටම ඒක ලේසි ගමනක් නෙවෙයි. මොකද කොළඹට ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩා කරද්දි මට එච්චර ලේසිුනේ නැහැ. මොකද පවුලේ කවුරුත් නැහැ. කොළඹට ආපන් පස්සේ මම තනියම තමයි හැම දෙයක්ම කරගෙන උනේ. ලේසි ගමනක් නෙවෙයි. එතකොට මට සෑහෙන පිරිසක් උදව් කරා. මුලින්ම මතක් ගන්න ඕනේ මගේ ලොම්බිනට මාව ගත්තේ දිනේ ශ්‍රීරසිං කෝච්. ඉතින් එයා මාව ගොඩක් බැක් කරා ඒ අන්ඩර් 19 ගහන කාලේ ඉඳලා. ඊට පස්සේ මම පෝල්ස් ක්‍රීඩා සමාජයේද ක්‍රීඩා කරා. පෝල්ස් එකෙන් පස්සේ SSC තමයි දැන් මම ක්‍රීඩා කරන ක්ලබ් එක. SSC දැන් මම අවුරුදු දෙකක් විතර ක්‍රීඩා කරනවා. ඇත්තටම ලේසි වුණේ නැහැ ක්‍රීඩා කරන්න. මොකද තනියෙන් හැමදාම තනියම තමයි හැම දෙයක්ම කරන්න ඕනේ. මුදල් ප්‍රශ්නත් තිබුණා හේතුව නෙවෙයි. ඉතින් ඒ හැම දෙයක්ම බැලන්ස් කරගෙන මට මොන ප්‍රශ්න තිබුණත් මම ගෙදරට ඒ ප්‍රශ්න කියන්න ගියෙත් නැහැ. හැම දෙයක්ම මම තනියම දරාගෙන ඉතින් ක්‍රීඩා කරා. මම හිතන්නේ ඇත්තටම ලේසින් ආවේ නැහැ. සෑහෙන අමාරුවෙන් තමයි මෙතනට ආවේ. මොකද මට ඔපර්චුනිටිස් තිබ්බා රටින් එළියට ගිහිලා ක්‍රීඩා කරන්න. නමුත් මගේ ආසාව තිබුණේ කවදා හරි රටවලින් ටෙස්ට් ක්‍රීඩා තරගයක් ක්‍රීඩා කරන්න. ඉතින් ඒකට මම හැම තිස්සෙම මගේ 100%ක් දීලා මම ක්‍රීඩා කරා. මම හිතන්නේ ඒක තමයි සක්සස් එක. ප්‍රභාත්, ඔබ පසුගිය සති කීපය තුළ තරඟ තුනකදී පන්දු වාර 216ක් වගේ පන්දු වාර සංඛ්‍යාවක් යවා තිබෙනවා. කඩුළු 29ක් ලබාගෙන තිබෙනවා. පුද්ගලිකව ඔබේ දක්ෂතා ගැන මොකද හිතන්නේ ඉදිරියට ඉතින් අනාගත බලාපොරොත්තු මොනවාද? පුද්ගලිකව ඇත්තටම මට සතුටුයි. මොකද වැඩි ප්‍රමාණයක් බෝල් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මොකද කැප්ටන් කෙනෙක් හැමතිස්සෙම බෝලය අතට දෙන්න විශ්වාස කරලා. ඉතින් මම එතකොට ඒ විශ්වාසය කරලා මට දුන්නා මම දැනගන්න ඕනේ මගේ ජොබ් එක හරියට කරන්න. ඉතින් මම හැමතිස්සෙම මං හිතනවා මගේ ජොබ් එක හරියට කරා කියලා. ඉදිරියේදී මං හිතන්නේ අපිට ටෙස්ට් සංචාරයක් තියෙන්නේ මම දන්නේ ලබන අවුරුද්දේ. ඉතින් ඒ ලොකු පීරියඩ් එකක් බ්‍රේක් එකක් හම් වෙනවා. ඉතින් මම හිතනවා ලංකා ඩොමෙස්ටික් එකක් දැන් පටන් ගන්නවා සති කිහිපයකින්. ඒක ක්‍රීඩා කරලා රටින් එළියට ගිහිල්ලා ඕස්ට්‍රේලියා
න්න් වගේ කන්ඩිෂන් සුල පොඩක් මැච් ටිකක් සිල්ලංකාන බලාපොරත්තුවා නිසිලන් ටුවරට කලින් එක තමා දැනටින් පලන් ප්‍රබත් අපි කලින් කතා කරවගේ වගේ කෙලින් පන්දුව ගොඩක් වැදගත්ව ගොඩක් විකට් ගන්න ඒකෙන් ඔයාගේ සාර්ථකත්වයට කොච්චතරම් වැදගත් ඒ පන්දුව ඒක කොයි කාලේ දුක ඩිවෙලප් කරේ ඒක චුට්ටක් ඒ ගැන චුට්ටක් කියන්න ගොඩක් කලාවට මම ස්කූල් ලෙවල් එකේ ඉඳන්ම මගේ ආම් බෝල් එකෙන් මම විකට් සරගත්තා. මොකද මම පාසලේ ක්‍රීඩා කරද්දී අවසාන අන්තිම අවුරුද්දේම කඩලු 100ක් ලබා ගත්තා. ඉතින් කැපෙන ඕන විකට් එකක මම හිතන්නේ බෝලේ කපලා අවුට් කරනදී මම හිතන්නේ ඇතුලට දාලා අවුට් කඩලු ලබා ගන්න පුළුවන්. මොකද බෝලේ කැපෙනකොට ගොඩක් කලාවට බවුන් බෑට්ස්මන් කෙනෙක් කැපෙන එක පිටියා තමයි බලාගෙන ඉන්නේ. එතකොට අපිට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා කෙලින් බෝලේ දාලා කඩලු ලබා ගන්න. ඉතින් ඒක හැමතිස්සෙම යන ඒක කෙලින් යන පන්දුවේ ඇඩ්වාන්ටේජ් එක අපිට ගන්න පුළුවන් ඉන්නේ බෝලයක් අනිවාර්යෙන්ම නැග කවන්න මොනේ තමයි කවල පෙන්නන්න ඕනේ බැට්ස්මන්ට ඩවුට් එක දාන්න ඕනේ ඊට පස්සේ තමයි අපි කෙලින් ගෝල් යූස් කරන්න ඕනේ මම හිතන්නේ ඒක හරියට වැඩ කරා මේ තරමේ ප්‍රබත් ඔබ දැන් රමේෂ් මෙන්ඩිස් එක්ක මේ පන්දේ වීම ගැන ඔදින්නගේ කම්බිනේෂන් එක ගැන මොකද හිතන්නේ ඔච්චර උගල පිටියෙන් එළියේ මොනවාද කතා කරේ පිටිය ඇතුලේ මොනවාද ඒව කම්බිනේෂන් එක ගැන පොඩ්ඩක් කතා ඔය අපි අපි මමයි රමේෂ් ඇත්තන පිටියේ එළියේදී ඇතුළතත් අපි ස්පින් කෝච් එකක් කෝච් එක පුහුණුකරු එකක් කැප්ටන් එකක් අපි හැමතිස්සෙම කතා කරේ අපි දෙන්නම එකතු වෙලා බැට්ස්මන්ට ප්‍රෙෂර් එක බිල් කරන්න ඕනේ. එතකොට කොයි වෙලාවෙ හරි දෙන්නගෙන් කාට හරි එක පැත්තෙන් ඇරෙනවා. මොකද එක පැත්තෙන් අපි කොච්චර හොඳට බෝල් කරත් අනිත් පැත්තෙන් රන්ස් ලීක් වුණොත් එතකොට අපිට කඩුල් ලබා ගන්න අමාරුයි. හැමතිස්සෙම අපි දෙන්නම කතා කරේ දෙපැත්තෙම බැට්ස්මන්ට ප්‍රෙෂර් එක බිල් කරන්න ඕනේ. එතකොට දෙපැත්තෙන් කාගේ හරි පැත්තකට කඩුව වෙන්න ලබා ගත්තම එතෙන් දැන් අපිට අල්ලගෙන ඇටෑක් කරගෙන යන්න පුළුවන්. මම හිතනවා අපි දෙන්නා ඒක සාර්ථකව කරා කියලා. රමේෂුත් ලොකු සපෝට් එකක් දුන්නා. රමේෂ්ට කඩුව වෙන්න ලාට හැමතිස්සෙම මම මගේ පැත්තෙන් මම සපෝට් එක රමේෂ්ට දෙන්න තමයි අපි කතා කරේ. සුබපතන මේ තරගාවලිය ඉවර හැටියට පත්වීම සම්බන්ධයෙන් විශේෂම දැන් ඔබට පළමු ඔබ ඩෙබියු වීම සහ අද මේ තරගාවලිය වීරයා බවට පත්වීම දක්වා රට ඇතුලේ ඔබට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබිලා තිබුණා. විශේෂම කොහොමද දැන් රටින් පිටත අභියෝගයන් සඳහා ඉදිරියේදී මොනද දෙන ඔබේ තියෙන බලාපොරොත්තුව? ඇත්තටම රටින් එළියේ ක්‍රීඩා කරන එක ලොකු අභියෝගයක්. මම ඊට කලින් රටින් එළියේ එංගලන්තේ ක්‍රීඩා කරලා තියෙනවා සහ බංග්ලාදේශවල ක්‍රීඩා කරලා තියෙනවා. මම හිතන්නේ ඒකට ගොඩක් මාන්සි වෙන්නේ වෙයි. රටින් එළියේ කන්ඩිෂන්ස් වලට ලෑස්ති වෙන්න වෙනවා. ඒක ලොකු අභියෝගයක්. ඉතින් මීට කලින් අපේ සීනියර් ප්ලේයර්ස් ලේ ක්‍රීඩා කරලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක කතා කරලා කෝච් ඉන්නවා. එතකොට ඒ ප්ලේයර්ස් ලයි කෝච් ලයි එක කතා කරලා මොනවද හොඳ විදියවල් කියලා අපි එක ප්ලෑන් එකක් හදලා ඒකට මහන්සිලා ඒකට මගේ තියෙන ප්‍රෙපරේෂන්ස් ටික කරගෙන ලෑස්ති වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රබත් අපි අන්තිම දවසට එනකොටත් අපිට තරඟේ ජයග්‍රහණය පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තිබ්බා ආලෝක තත්ත්වයත් වර්ෂාවත් එක්ක නිසා. අපි දෙවෙනිනෙම අත්හිට වනගත්ත කාලය සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා. විශේෂයෙන්ම 450ක විතර ටාගට් එකක් තිබිලා අපි ඉනිම අත්හිට වන ප්‍රමාණවත් කියලා මතයක් තියෙනවා මේ ගාලු තනතිරුවේ. මොකද්ද කණ්ණායම ඇතුලේ සාකච්ඡා වුණේ 450ක් ප්‍රමාණවත් නැහැ කියලා තියෙනත් තිබ්බද 500ක් වෙනකම් ගියේ ඇයි කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? 450ට ඇඩිය මම හිතන්නේ 500ක් එක දෙනකොට ඒගොල්ලන්ට ස්කෝර් බෝඩ් ප්‍රෙෂර් කියන එක නිකම්ම ඇඩ් වෙලා තියෙනවා. අපි ඒක තමයි ප්ලෑන් කරන්නේ. අනතිරුවත් අපි හිතපු තරම් ඒක දඟ කැවුනේ නැහැ. අපි දෙවෙනි නිමෙත් අපි එතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා රැස් කරගන්නවා කියන්නේ අපි දැක්කා තනතිරුවේ ලොකු සපෝට් එකක් බෝඩ්ස්ට තිබුණේ නැහැ බැට්ස්මන්ලට තරම්. ඉතින් අපි 500ක් වගේ බෝඩ් එකකට දාපුවාම ඒගොල්ලෝ කොහොමත් එන්නේ. එතකොට ඒක චේස් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඩිෆෙන්ස් කරා මේ ඩිෆෙන්සිව් ගේම් එක තමයි ඒගොල්ලෝ ප්ලේ කරන්නේ ඉන්නේ. එතකොට අපිට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒගොල්ලන්ට කොහොමත් ගාල්ලේ 500ක් වගේ ඉලක්කයක් හඹා යන්න බෑ. අපි දන්නවා ඒක. ඒකෙන්ද ඒගොල්ලෝ අනිවාර්යෙන් වහන්න එනකොට අපිට විකට් ගන්න චාන්ස් එක වැඩි. මොකද ඒගොල්ලෝ පොඩ නෙගටිව් පැත්තෙන් තමයි එතකොට ඒගොල්ලන් එන්නේ. එතකොට අපිට බය නැතුව බෝල් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය ෆීල්ඩ් එක දාගෙන නිදාස අපිට පන්දු යවන්න පුළුවන්. මම හිතන්නේ ඒක ස්කෝර් බෝඩ් ප්‍රෙෂර් කියන එක ගොඩක් දුරට බලපෑවා මේ තරඟයට. මම හිතන්නේ අපි නිවැරදි ඉලාවේ අපි මේ ඩික්ලයි කරලා දුන්න කියලා මම හිතන්නේ. ප්‍රබත් ඔයා දැන් පළවෙනි තරඟ තුනේදී ලබාගත් කඩුරු ප්‍රමාණය ලෝකේ පළවෙනි තරඟ තුනේදී ක්‍රීඩකෙක් ලබාගත් දෙවෙනි වැඩිම ලකුණු ප්‍රමාණය. ඔයා දැන් ජාතික කණ්ඩායමට එන්න කලින් ගොඩක් කල් ඩොමෙස්ටික් එකේ සෙල්ලම් කරලා තියෙනවා. ඒ වගේම ජාතික කණ්ඩායමට එන්න කලින් අවස්ථාවේ අවස්ථාවක් ලැබිලා ෆිට්නස් ටෙස්ට් එකකින් ෆේල් වෙච්ච නිසා කණ්ඩායමට එන්න බැරි වුණා. ඉතින් කොහොමද ඔයාට මේ ඩොමෙස්ටික් එකේදී ක්‍රීඩා කරලා ලැබිච්ච අත්දැකීම මේ සාර්ථකත්වයට බලපෑවේ? විශේෂයෙන්ම කියන්න ඕනේ මම ක්‍රීඩා කරද්දී මගෙත් එක්ක ක්‍රීඩා කරා මං දිල්රුවන් පෙරරත් එක්ක මං ගොඩක් එකට ක්‍රීඩා කරලා තියෙනවා. මොකද දිල්රුවන් අය කියන්නේ එයාට ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඉන්ටර්නැෂනල් ලෙවල් එක සහ ඩොමෙස්ටික් එකත් එක්ක. එයා රංගන අයත් එක්කත් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් ලිලියත් එක්ක ක්‍රීඩා කරනකොට මම එයාගෙන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඩොමෙස්ටික් එකේ. මොකද එකට ක්‍රීඩා කරනකොට එයා කියන මට මේ සිටුවේෂන් එකේ මෙහෙම බෝල් කරන්න ඕනේ මේ සිටුවේෂන් එකේ මෙහෙම බෝල් කරන්න ඕනේ කියලා. ඉතින් අත්දැකීමුත් මං හිතන්නේ ගොඩාක්
බලපෑවා මට මේ තරගයේ. ප්‍රබත් දැන් අපි දැක්කා බාබ ආසම් කියන්නේ මං හිතන්නේ ලෝකේ ඉන්න දක්ෂ පිතිකරුවෙක් ඔව්ව ඔබ අවස්ථා තුනකදී දවා ගන්න සමත් වෙනවා. මොකක්ද ඔහුගේ කඩුල ලබා ගන්න ඔබ භාවිතා කර උපක්‍රම? මම ඇත්තටම හැමතිස්සෙම යාව එකම විදිහකට අවුට් කරන්න try කරේ නැහැ. මම බෝල් කරනකොට මම හිතා මොකද එයාගේ එයා කොහොමද එයා මා එනකොට මාව කොහොමද ඇනලයිස් කරලා ඉන්නේ කියලා මම දන්නවා. මම ඒක නිසා එයාට එක සෙටල් වෙන්න දුන්නේ නැහැ කඩුල්ල. එයා ආපු ගමන් එයා try කරා මාව ගහලා මාව පස්සට දාන්න. නමුත් මම හැමතිස්සෙම මං try කරේ එයාට මගේ තියෙන හොඳම බෝල් එක හැමතිස්සෙම use කරන්න මම try කරේ. මම හිතනවා ඉතින් ඒක සාර්ථක වුණා කියලා.